පීත විමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ඔබට රන්වන් දිවසලු තියෙනවා රන් කොඩිලල දෙෙනවා රන්නාබරෙනවලින් සැරසිලාඉන්නවා රන්වන් පාට සඳුන්වලින් ගතතවරාගෙන ඉන්නවා රන්වන් පාට මහනිල්මල් පැලඳගෙන ඉන්නවා ප්‍රසාදයත් රන්වන් සයනාසනත් රන්වන් රන්බඳුන් තියෙනවා රන්වන් කුඩතියෙනවා දිව්‍යරතා රන්වන් ඒ අශ්වයනු රන්වන් පාටයි ඒ විජිනිිපතුත් රන්වන් පාටයි. සුන්දරී ඔබ ඉස්සර මනුස්සලෝකෙදී මොනවගේ කුසලකර්මයයක්ත කළේ. පින්වත් දෙව්දුව අපි මේ ඔබෙන් නහන්නේ මෙවැනි පුුණ්්‍යවිපාකයක් ලබන්ට හේතුවුුණු පුුණ්්‍යිකර්මය ගැනයි. සක්්‍යය විදුුණි වැටකොළුනමින් වැල්ජාතියක් තියෙනවා. මං ඒවැලෙන් මල් හතරක් කඩාගත්තා. මට ලොකුබලාපොත්තුවක් තිබුණි නෑ මංගේ මල්ගෙන බුදුරජුන්ගේ ස්තූපය කරා කියා ශාස්තෘන් වහන්සේගේ උත්තුම් බුදුසිරුර ගැන හිතත්්දී මගේ හිතට පුදුමාකාර සතුටක් දැනුුණා මං ඒ ස්තූපය ගැනමයි සිත සිතා සිටියේ ඒ ගව දෙන එනවමොන් දැක්කෙනෑ මට ස්තූපයළඟටගිහින් මල් පූජා කරගන්නා අදහස ඉටුකරගන්න බැරිවුුණා ගව දෙෙන ඇනලා මං මැරුණා ඉතින් මටඒ පින්න රැස්කරගන්න පුළුවන් උනාානම්. මීටත්වඩා උතුം සැපලබෙනවා කියලයි මටහිතෙන්න්නේ. පின்බත් දේවේන්ද්‍රය මගවානම් වූ උතුම් දෙවිඳ. මංගේ පුഞ්ഞකාර්මයෙන් තමයි මිනිස්ශරීරය අත්තහැරලා ඔබබාතරට පැමිനുനේ. තෞතිසා දෙවලවට අධිපති මගවා නම්බූ ඒ උත්තුම් දෙවිඳුන් තෞතිසා දෙවිවරුන්ව පැහැදින විදිට මාතලි දිව්‍ය පුත්‍රයාට මෙහෙමකිව්වා. පින්වත් මාතලි මේ පුුණ්‍යවිපාකය දිහා බලන්න හරි අසරි මත්නේද. දියයුතුදේ ඉතා යන්තම් දෙයක් වුණත් ඒ පින මහත් පලල්පදෙව්වානව. තතාගත වූ බුදුරජාණන් වහන්සේ ගැනවේවා, තාගත ශ්‍රාවකයන් ගැනවේවා සිතපහදවාගෙන සුළු දෙයක් දුන්නත් ඒ දක්ෂිනාව අල්පවෙන්නේ නෑ පින්වත්මාතලී එන්න අපි තතාගතයන් වහන්සේගේ ධාතුූන් වහන්සේලා වඩ වඩාත් පුදමු පින්කිරීමමයි සැපය කියන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානවයි වැඩසිටිද්දීත් උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්තේත් සමසිතින්ම යම් පූජාවක් කරනවානම් සමවිපාක ලැබෙනවා මේ සත්වයන් සුගතියේ උපදින්නේ සිත පිහිටවා ගන්නා වූ යහපත්දේ අනුවමයි. යම් කෙනෙකුට පූජා සත්කාර කරන දායකයන් සුගතියේ උපදිනවානම්. ඒත් අතාගතයන් වහන්සේලා ඒ කාන්තයෙන්ම ලෝකයට පහළවන්නේ බොහෝ දෙනාට යහපත උදාකරන්ටමයි.